till others join you can write අනිත් තව එකක් ඉන්න සම්බන්ධයෙන් අපි එතකන් ලියාගමු විතරේ මඩපාඩු තියෙන එක හදා ගන්න right විතර ඔයා හරිද නෝට් එක දැන් හදාගත්තද listen talk why හරි හරි ඇතිනේ හොඳයි දැන් අපි මුලින්ම මේ examples නේද තියෙන්නේ first you can see six examples with plural subject මුලින්ම වාක්‍ය හයක් කියලා තිනවා මේ බහුවචන කර්තෘත්වෙත් එක්ක ඒ කියන්නේ I V U දෙත් එක්ක අපි හැව් යොදන්න ඕනේ ඉන්නවා තියෙනවා කියලා කියන්නේ. මේ පැටර්න් භාවිතා කරන්නේ පුජ්‍යලයට මොනවා හරි අයිතිව ඉන්නවා කියලා කියන්නේ. හරි. කෙනෙකුට යමක් අයිතිව තියෙනවා ඉන්නවා කියන තමයි මේකේ 90% කතා කරන්නේ. ඊට අමතරව අපිට පුළුවන් යම් දෙයකට මොනවා හරි තියෙනවා ඉන්නවා කියන කතා කරන්න පුළුවන්. දැන් gas වලට තියෙනවා. Trees have. The sky has. ඒවා. Right? They have. මොනවද දේවල් සම්බන්ධ කරලා දේ කියලා කියන්න පුළුවන්. Right? What has එහෙම අර දෙයක් සම්බන්ධ දෙයකට තියෙනවා කියලා වුණා කියන්න පුළුවන්. සිත 90%ක් අපි කතා කරන්නේ පුජ්‍යලයිතයක් තමයි මේකෙන් පෙන්නු කරන්නේ. හරි. ඊට අමතරව ඔබට මතක තියෙන පත්‍රයක් බලමු මේ මේක කරාට පස්සේ ආටිකල් එකේ මේ හැල්ගස් තිබුණා කීපයක්. හරි. එතකොට first example දැන් මෙවා මේ ටික ලියාගත්තා මම කියන්න සිංහල වාක්‍යවල මේ සිංහල වාක්‍ය. I have a class today. What is the meaning? මට අද පන්තියක් තියෙනවා. We have good solutions. අපිට හොඳ විසඳුම් තියෙනවා. We have good solution. අපිට හොඳ විසඳුම් තියෙනවා. They have economic problems. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔයාට හිතලා ලියන්න පුළුවන් මේ example ලියලා මෙතන ඉන්නවත් නැහැ. ඔයාගේ වාක්‍ය ලියන්න වැදගත් වෙනවා. ඔයා හිතලා ඔයා විසින් නිර්මාණය කරනවා තමයි වටින්නේ. මේක මේ කියන්නේ ඔයාට guidance එකක් විතරයි. You have two exams. ඔයාට විභාග දෙකක් තියෙනවා. You have two exams. You must face them. My parents have some issues. මගේ දෙමව්පියන්ට. ඒකට මේ IVU දෙ විතරක් නෙවෙයි. plural වෙන්නේ කවුද? Students, teachers, children, birds, trees. හා? බහුවචනකටු. ඒකට වඩා වැඩි නම් plural. ඒගොල්ලොත් එක්ක have. එහෙනම් my parents have some issues. මගේ දෙමව්පියන් තියෙනවා ගැටලු වාගයක්. ප්‍රශ්න වාගයක්. issues කියන්නේ ප්‍රශ්න නැත්නම් ගැටලු. මගේ දෙමව්පියන්ට තියෙනවා ගැටලු වාගයක් ප්‍රශ්න වාගයක් සම් කියන්නේ වාගයක් කීපයක් Our teachers have new plans අපේ ගුරුවරුන්ට තියෙනවා අලුත් සැලසුම් හරි එතනින් පහල ඔයාගේ වාක්‍ය තව ප්‍රැක්ටිස් එක්සැම්පල්ස් 10ක් විතර ලියන එක හොඳයි. I V U they birds teachers members students children girls boys health. ඒගොල්ලොත් එක තව වාක්‍ය 10ක්වත් ඔයාලා ලියන්න. ඔයාගේ වාක්‍ය අලුත්ව ප්‍රැක්ටිස් වෙන්න. That is best for you. So down of these examples those example you can see the subject single. Singular එක ඊට පහල තියෙන වාක්‍ය ඉස්සරහට. He, she, it සහ name එකක් කැමති නමක්. ඒකට name එකක් අමතරව the dog නැත්නම් a dog has, a cat has, a snake has, හරි? a tree has, a bird has. ඔය ඕන දෙයක් එක්ක has පාවිච්චි කරන්න පුළුවන් singular. ඉතින් එක්කෙනෙකුට තියෙනවා කියලා කියන්නයි has පාවිච්චි කරන්න. හරි. දැන් මේ examples ලියුවා නම් you can write the meanings if you want. He has five brothers.
ඔහුට සහෝදර පස් දෙනෙක් ඉන්නවා. He has five brothers. ඔහුට සහෝදරයෝ පස් දෙනෙක් ඉන්නවා. She has a long hair. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. She has a long hair. It has enough food. ඌට ප්‍රමාණවත් ආහාර තියෙනවා. Enough කියන්නේ ඇති සෑහෙන ප්‍රමාණවත්. ඌට ප්‍රමාණවත් ආහාර තියෙනවා. Bandara has a firm target. Maybe firm කියන්නේ නිශ්චිත ස්ථාවර ස්ථිර කියන එකයි. Firm කියන්නේ මෙහිදී බණ්ඩාරට තියෙනවා ස්ථිර ඉලක්කයක් firm ස්ථිර අචල ඉලක්කයක් මාල has an affair මාලට සම්බන්ධයක් තියෙනවා හරි ඒ ඔය විදිහට ඔයාට පුළුවන් the dog has the cat has මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ ෆෝකස් දාන නැත්නම් කෙක්ෂන් ෆෝම් හදාගන්න යනකොට දැනගත යුතු කාරණා කිහිපයක්. මොකද හැව් හැස් එලියට අරගෙන තමයි හුඟක් අයට දාන්නේ ප්‍රශ්න හදාන්නේ. දැන් මෙහෙම ගන්න දැන් you have a plan. ඔබට සැලසුමක් තියෙනවා. තියෙනවද කියලා කෙක්ෂන් ෆෝම් එක අහන්න ඕනේ. මේ හැව් ගේ එලියට do ගන්න ඕනේ. ඉතින් ගොඩක් අය ගන්න හැව් A do ගන්න ඕන එළියට do you have a plan ස්ථාන අපිට සැලසුමක් නැහැ කියලා ඔයා කියනවා නම් you don't have a plan ඔබට සැලසුමක් නැද්ද don't you have a plan ඔබට සැලසුමක් තියෙනවා ඔබට සැලසුමක් තියෙනවද ඔබට සැලසුමක් නැහැ ඔබට සැලසුමක් නැහැ හරිද මම පැහැදිලි කිරීම අහගන්නකෝ එතකොට ඔයාලට ගැටලුවක් එනවා ඇයි හැව් එලියට ගත්තේ නැත්තේ මේ නෝනේ ප්‍රශ්නය නැද්ද ආ ඔව් දැන් හැව් එලියට ගන්න ප්‍රශ්න හදාගන්න නැත්තේ ඇයි කියන එක පැහැදිලි කරන්න වෙනවා ඒ නිසා තමයි මේ හැව් ගැන දන්නේ නැති නිසා තමයි හුඟක් අය හැව් හැස් එක දන්නේ නැහැ ඒ නිසා කෙලින්ම හැව් එකක් එලියට අරන් ප්‍රශ්න අහනවා හැස් එකක් එලියට අරන් ප්‍රශ්න අහනවා මේක වැරදි මේක කතාවට එච්චර ගැටලුවක් නැහැ කතාවට ඉතින් මම කියන දේ අනිත් කෙනාට තේරුණා නම් ගැටලුවක් නැහැ නේ නමුත් එහෙම ලියන්න බෑ ලියලා තියෙනවා වැරදි ඒක ලියලත් නැහැ ගෙස්ට් අවුනත් කතා කරන්නේ නැහැ ඉන්නේ I don't have she doesn't have එහෙම දා use කරා හරි ඒසයි කතාව කරෙක්ට් මෙතන එක ඉතින් ඒක ඒක පැහැදිලි කරන්න මට ඊළඟට මම දෙනවා මේ හැව්ගේ තියෙන තේරුම් ටික. මොකක් අය දන්නේ හැව්ගේ තේරුම්. වාදන් මොනවද හැව්ගේ තේරුම්? ඉන්නවා තේරුම්. ඉන්නවා තියෙනට අමතරව ඉන්නවා තියෙනවා. කනවා බොනවා පවත්වනවා මුහුණ පානවා කියන තේරුම් ඔක්කොම හැව්ගේ පූර්ණ ක්‍රියා තේරුම්. වෙලා තියෙනවා වෙලා ඉන්නවා කියලා තේරුම් ටික තමයි උපකාර ක්‍රියා තේරුම් ට පාවිච්චි කරන්නේ. හරි අපි ওই කතන්දරේ ලියාගෙන ફોකස් දාගත්තාම වැඩේ තේරෙනවා එනිසා අපි මේකට යන්න මුලින්ම හැව් ගැන තේරුම් ටික ලියා ගන්න මෙන්න මේ හැව් ලියලා මෙහෙම ඒකේ තේරුම් ටික පහල කොහොම ලියන්න මේ පැත්ත මොනවද ලියන්න එපා මම කියන විදිහට කරන්න හැව් මේ page එකේ size එකට ගෙනහැලා arrows ඉස්සරලම හතරක් දාන්න ඊතල හතරක් මුලින්ම දාලා ලියන්න එන්න මේ මෙතෙන්ට ගන්න තේරුම් ටික ඉන්නවා තියෙනවා කනවා බොනවා
pavattanawa muhuna paanawa kiyala therum tika liyan issalla Now we have more screen again. You have to do the exam. They don't tell you. Sahin, double bracket. Take out that. Sangal Varana. Okay. Palavini arake walila thiyenona innawa thiyena. On second round you can write kanawa bonawa. On third arrow pavathwanawa. Muhuna panawa. Muna pa. Pan. Isahin liya ganda full verb meanings kila. Full verb meaning. Full verb meanings kila liya ganda. Full verb meanings. Full verb meanings. Full verb meanings can get the room. Poor nakriya the room. Make a single the room. Poor nakriya the room. Poor nakriya the room. Okay, sir. Fine. How are arrows they have done? I love it. How they have done. Screen like a pain with a palavinia. Villa in the market. Villa in the market. Right on certain arrow, villa theanova. Make a villa, no, make a villa theanova. If they get a double bracket, I'm done again. Helping verb meaning. Helping verb meaning. So, what do I get? The theanova, what do I get? Full verb, all the helping verb. Upakara kriya teru, singan teru gato. Helping verb means upakara kriya teru. Sir, ella kura adu inede. Ama ure, dagande. Helping. Adu daga. Sorry. Thank you. Helping verb means upakara kriya teru. On a heavy theorem in Apidano, one of heavy theorem, Inavatiano, Anova Bodo, Pathano, Munapano. In the May Udatina theorem, Hathering have Kohihari, Vedakarnona, Natalia Milatirona. Ea Salakan, a full verb meanings theorem with your day, and a poor Nakria theorem, poor Nakriakiani, are come, go, do, think, hit, fight, pluggies, poor Nakriati, full verbs. And a theorem only tamai, he have in. But have in a padate, may moods the gamatino. Upakara kriapadasa, poorer kriapada can a kriapada the captironi. Come go do thing he fight kinavagi, but a poorer kriatero with the right. Have I have in a visheshapadia? Gas basavi. Eat a poorer kriatero, tino, upakara kriatero, te. Mea irregular verb make a list again, have tino, had tibuna, had timila. Itamataro,
helping verb විදිහට මෙයා පාවිච්චි කරනවා. ඉතින් මෙයා ගැන දන්නේ නැතුව මෙයත් එක වාක්‍ය නිර්මාණය කරන්න බෑ විශේෂ පදයක්. ඒකයි මේ ගැන මේ කියලා දෙන්නේ. ඒ නිසා මේ එයා ඉන්න මූඩ් අනුව අපි මූඩ්ස් එක මූඩ්ස් තේරුම් ගන්නවා. මේ මූඩ් එකට අනුව තමයි අයත් එක ගනුදෙනු කරන්න ඕනේ. ඒව මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ ඉන්න ස්වරූප අනුව තමයි අපි ගනුදෙනු කරගන්න ඕනේ. එතකොට අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් හරියට. හරි. එතකොට මෙයා හැසිරෙන්නේ මොන ආකාරයෙන්ද? ආන් ඒ වෙලාවට යත් එක ඉඳලා හැසිරෙනවා. එතකොට මෙන්න මේ කියලා දුන්න තේරුම් ටික. ඉන්නවා තියනවා කනවා බොනවා පවත් කරනවා මුණ පානවා කියලා තේරුම් වලින් හැව ඉන්නවා නම් එයා ඉන්නේ පූර්ණ ක්‍රියාවක් විදිහට. පැහැදිලිද? පූර්ණ ක්‍රියා කියන්නේ come go do thing හරි සාමාන්‍ය ලොකු ක්‍රියාපදයක් වගේ. ඒ කියන්නේ am is house work වගේ නෙමෙයි. am is house work කියනම helping verb. do does it කියනම helping verb. හරි? ඒ වගේ නෙමෙයි. එතකොට මේ වෙලා ඉන්නවා වෙලා තියනවා කියන තේරුම් දෙකෙන් ඉන්නවා නම් have ගේ තේරුම have භාවිත කරන්නේ helping verb mean. ඒකෙන් උපකාර ක්‍රියාපද තේරුමක් තමයි ඒ වෙලාවට have ගේ තියෙන්නේ. දැන් තේරුවාද ක්‍රියා මේ have ගේ mood දෙක? පූර්ණ ක්‍රියා ස්වරූපක් තියෙනවා. उपकार क्रियापद කොහොමද ලියාගන්න මම පැහැදිලි කරමු හරහා You have money. ඔයාට සල්ලි තියෙනවා. දැන් have ගෙන් අපි තේරුම් ගත්තම අහගන්න දැන් ඔකලිව නේද? You have money. දැන් have ගේ මට තේරුම කියන්නකෝ. ඔයාට සල්ලි තියෙනවා කියලා නේද කියවෙන්නේ? You have money කියනකොට ඔයාට සල්ලි තියෙනවා. තියෙනවා. තියෙනවා කියන තේරුම තියෙන්නේ පූර්ණ ක්‍රියා ගොඩේද උපකාර ක්‍රියා ගොඩේද? තියෙනවා. full verb meaning full verb meaning gode e full verb meaning gode tiyenawa nan have ට එළියට යන්න බෑ ප්‍රශ්න හදන්න මේ බලන්න පුතා මෙන්න මේකත් අහගන්න ඕක කරනකොට මෙන්න මේ මේක බලන්න you eat rice ඔයා කලින් අහලක් ඇති මම මේක තාම කියන්නේ වෙන tenses ඔයා බත් කනවා මෙන්න මේ eat කියන එක පූර්ණ ක්‍රියාවක් හරිද ආයේ කියපුව ගන්නෙ මේ පූර්ණ ක්‍රියාවක් ඔයා කොහෙදිවත් දැකලා තියෙනවද මේ eat කියන පදේ මුලට අරගෙන ප්‍රශ්න අහලා තියෙන කෙනෙක් eat you rice කියලා තියෙනවද ඔයා දැකලා තියෙනවද නෑ නේද නෑ නෑ ඒ කියන්නේ full verb හැම පූර්ණ ක්‍රියාපද බහුවචන ක්‍රියාපදයක් තුළම ඉන්නම උපකාර ක්‍රියාවක් do කියලා මෙයා හැම බහුවචන ක්‍රියාවකම හැම බහුවචන ක්‍රියාවකම බහුවචන ක්‍රියාවක් කියන්නේ උපතින් පවතින සෑම ක්‍රියාපදයක්ම තියෙන plural form එකක්. හරි උපතින් පවතින සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඉන්නේ. එහෙනම් ওই පවතින සාමාන්‍ය සෑම ක්‍රියාපදයක් තුළම do කියලා helping verb එකක් ඉන්නවා. එතකොට කෙක්ෂන් එක හදනකොට මේ පූර්ණ ක්‍රියාවට එළියට යන්න බෑ ප්‍රශ්න හදන්න. එයා දෙන්නේ එයාගේ helping verb එක. කවුද helping verb එක? do. එහෙනම් ඔයා බත් කරනවද කියලා අහන්නේ do you eat rice? ඔයා බත් කන්නේ නැහැ කියන්නේ you don't eat rice. Don't you eat rice? ඒ විදිහට හැදෙන්නේ.
Then method of the happy do got the A, have in the monosor open. Full verb, the helping verb. Full verb, me moved again. Enough for me, the may eat one if you have a soup in the man, then what the hell is it? Emana may eat a period down in Evagi. Have to Latina, eat Pagatin, eat to Latina Wagim, have to Latina help you work up, do care. Eka, you do a Kelly at a run past the holiday. Badly then? Oh, sir. Ah, Insa Helgen, Terumanu, I have taken under the Lucarano. Insa Otala in the Tiena Mark in a poor creative with Missa, do a Kelly at a run thing. Insa, do you have money? What a solid Tieno. You have money, what a solid Tieno. Do you have money, what a solid Tieno? Negative sentence, you don't have money. What is only there? Don't you have money? Why are you only? Ned. Eva game, I have a problem. Can you get me? I have a problem. Itana mata prashnayak tiyena. Tiyenawa kiyanne full verb. Ena have kiyala yanna bae purna kriya swarupayak nisa do daana eliyata. Do I have a problem? Mata prashnayak tiyenawada? I don't have a problem. Mata prashnayak naha. Don't I have a problem? Mata prashnayak nadda. Hari. Therunada? Vishadika, therunada? Yes, sir. Right. Then, have to Elliot and Baid prashnayak hadan. Pulua. Koi vela orte have utelite ana pulua connection form ekha daganna. Ara vela innawa vela tiyenawa kiyana theorem walin have kohe hari liyawila tiyenawa na. E vela orte have utelite has to lite ana pulua prashna hada. Menna me wage awasthawa. You have seen me. Dan me wage theorem ken? Dannawa na man thama igenne ne. Oba mawa oya mawa Dekala tiyenawa. Dan mokada metana me have dena theorem mokadda? La tiyena kathawak kiyawenne. Mona theoremada denne metana? La tiyenawa. La tiyenawa kiyala kiyana theorem helping verb goden tiyenne me full verb goden tiyenne. Helping verb. Ehenam eheta yanna puluwan eya helping verb ekak. Helping verb nan eheta yanna puluwan weda karanna. Have you seen me? Oya mawa dakala tiyenawada? You haven't seen me. Oya mawa dakala ne. Haven't you seen me? Oya mawa dakala nadda puluwan. Hari. Dan thiyenawa dena have inna mood ekak anuwa tamai yat ekak ganudunu karanna ona. Etakota owa gena dann naththam tamai oka padala ganna. Dan hondata pahari wada deela thiyenawada vistare. Dan pahari inda thiyenawada? Yes sir. Right. Let's go to the other. Lesson, other part of the lesson. Up in the four kinds of style, there are singular form again in the middle. Right? Has in. Has. Hari. Hari. The following example, Liana Kumulin has. Four kinds of style. She has a party. Has the Mohana Ranti, Liga Semuka has to be Ranti in the middle.
हरी द Then Balanda. She has a party today. Other had a party, not Tino Sali, at Tino. The mother got in, has came what called the auntie. Has came this harder. This cut the passe has a mother not in. Your highlight carga. How will. Does she have a party today? At a Sadia Tiena Mother? She doesn't have a party at a Sadia, ne? Doesn't she have a party at a Sadia? Nand. Right. Then Hasking does Katara Passe. Has sick a hell only kinnicker that lured. Oh, sir. Right. Amihimai, he don't have to ask a arm making a thick of a car. Has mulling my little name. Tibula the only hell with a right. Are the Onegaga? Then අපි මෙන්න මේ simple present tense න්‍යාය අනුව I, we, you, they මේගොල්ලොත් එක්ක have යොදවන්නේ. හරිද? මේගොල්ලොත් එක්ක අපිට කියන්න පුළුවන් eat, run, drink ඔයගේ ක්‍රියාපදයේ තියන්න පුළුවන්. හැබැයි he, she, it saw ඕනෑම නමක් එක්ක අපිට eat ki under bag. Eats karla isse kaak daan oon. Eko achan karan da daan oon matakana. Run neve run swell oon eko achan kaak tute. Drink neve drink swell oon. Eto kota methana have teen. Are? Drink, they may drink swing on. Then, Mulima may have a key, have real up. We will get a taste, then we will look at the other one. Ains are hell gaveta. Take a gallop, put a little middle. We have gaveta, is a ganda. Dalati. Ukakaranda, may a quarter cup put a gallop on. Has to go with the blood, eh? Hell with the right. එතකොට දැන් මේගොල්ලොත් එක්ක නම් හරිය මේ අකුරුත් එක්ක සාමාන්‍ය ක්‍රියාවට ස්ථාරා ලියපුවාම හරිය ගැටලුවක් වුන්නේ නැහැ. නමුත් හැවුට ස්ථාරා ලියපුවාම තේරුමේ වෙනසක් වෙනවා. තේරුම තමයි ඇති වුන් කියලා කියන්නේ. දැන් තියෙනවා කියලා නෙමෙයි කියවෙන්නේ හැවු ගැකට S එකක් දාපුවාම මොකද කියවෙන්නේ? ඇති වුන් කියලා. එතකොට ඔහු ඇති වුන් කියලායි කියවෙන්නේ හැවු සාපුවා. එතකොට මේක තියෙනවා ඉන්නවා තේරුම වෙනස් වෙනවා. නමුත් ඔහු ඇති වුන් කියලා හරියන්නේ ඒ සමගද කරලා තියෙන්නේ මෙන්න මේ VE දෙක අයින් කරලා දැන් කවුද හැදලා තියෙන්නේ කවුද හැදුනේ S හැදුනේ එහෙමයි කොහොමද හැදලා තියෙන්නේ have ගැකට S දාලා මේ වගේ සිංගියුලර් කරන්න එතකොට තේරුම වෙනස් වෙනවා ඇති උන් කියලා තේරුමක් ඇති ඒ නිසා VE අයින් කරලා HS के ना पादे अदागर दे HMI has अगर दे तेरो आदर बहुत हाँ ये तो बोलते हैं has है तूने कहाँ गये इंद have ना एक तो मैं बोल रही हूँ has है तूने have गये ना एक मतलब क्या करना हाँ एक मतलब क्या ना then you eat rice वो यहाँ पर खाना ये तो बोलते हैं he eat rice kiyanne eat rice ah meka to ekata sakriya ekata karanna agata s ekak da he eats rice wen eats rice oh then make him caption ekak ahana mata mataka nan itarai ne he eats rice then ekata kriya wala me tiyenne ithin e metana thibbe bahuvachana kriya wala saha do gattai yena prashna hada
then kriya padaye inne ekvachana swaroope then kikshane ka adhane liyata denne does does he does kat tahama meya thula tiyena ekvachana bhavayet ekka galawila liyata ekak ඊට පස්සේ මේ does කියන එකෙන් කියනවා මේ වාක්‍යයේ ඒක වචනයක්. එතකොට does ආවට පස්සේ මේ is කියන ක්‍රියාපදයෙන් එයා ගමන් කරනවා එයාගේ මුල් කාලෙට. මුල් ස්වරූපයට ගමන් කරනවා. ඒ නිසා ආයෙත් ලියන්නේ නැහැ does he eats කියන ආයෙ ලියන්නේ නැහැ. මොකද ලියන්නේ? Does he eat rice කියලා ලියන්න. Does he eat rice කියලා ලියන්න. දැන් මේ s එක නැති වුණා නේද? ඔව් සර්. ඒ කියන්නේ एक वचन ක්‍රියාවකින් does කියන helping verb එක එළියට දුන්නාට පස්සේ ඒ ක්‍රියාපදයේ එයාගේ මූල ස්වරූපයට ගමන් කරනවා. ඒකයි මේ වෙලාව තියෙන්නේ. හරි ඔහු බත් කනවා. He doesn't eat rice. ඔහු බත් කන්නේ නැහැ. Doesn't he eat rice? ඔහු බත් කන්නේ නැහැ. හරිද? හරි. අන්න ඒ වගේ තමයි මෙතනත් වෙලා තියෙන්නේ. He has money. ඔහුට මුදල් තියෙනවා. තියෙනවා දැන් හැස් තියෙන මේ කටුට ගැලපෙන්න අර හැව්ගෙන් හැදුන හැස් එක තියෙනවා මෙයාට ගලපන්න ඕන නිසා හැස් විදිහට අලුතෙන් හදාගත්ත පරිත්තා මේ පාවිච්චි කරනවා එතකොට කෙක්ෂන් ෆෝම් එක හදාගන්න මෙයාගේ කියන දෙනවා කවුද does then මේ ඒකතර ක්‍රියාවෙන් does එකට දුන්නාට පස්සේ මෙයාගේ කිට් එක ගැලවිලා එනවා එයා ගමන් කරනවා මෙයාගේ මුල් ස්වරූපයට හැස් ගේ මුල් ස්වරූපය කවුද හැස් ගේ මුල් ස්වරූපය කවුද have ඒ නිසා තමයි මෙතන have මෙතන have වෙලා තියෙන්නේ. Does he have money? ඔහුට මුදල් තියෙනවද? දැන් මෙතන has එක have උනේ ඇයි කියලා පැහැදිලිද? ඔව් සර්. මොනවා හරි කතා කරා. හරි. ඒ නිසා has එකෙන් එළියට ගත්තාම does එක හැම වෙලාවෙම මෙතනින් එහාට subject එකකින් පස්සේ තියෙන have වෙලා එළිය වෙන්න ඕන. ඒකයි මතක තියාගන්න ඕන ඕක තමයි හේතුව. හරි. එහෙනම් she has party. She has a party. ඇයට අවසාදයක් තියෙනවා. Has the moon does that passing. ඔව් අහන්න. Does she have a party ලා දින් ඒකයි ඔය. හරි ඒක එහෙම තමයි නෙමෙයි ඕක තමයි හේතුව. හේතුවක් තියෙනවා. Does she have a party? ඔහුට සාදයක් තියෙනවා. He doesn't have a party. ඔහුට සාදයක් නැහැ. Doesn't he have a party? ඔහුට සාදයක් නැහැ. Second example. Chapa has babies. Chapa බබාලා ඉන්නවා. Does Chapa have babies? Chapa බබාලා ඉන්නවාද? Chapa doesn't have babies. Chapa babala nahi. Doesn't Chapa have babies? Chapa babala nahi. Hari ena api හැන්ඩ් එකට යන්න ඔය දෙක විතරක් ඇද්ද මොකද කියන්නේ ඔය දෙකෙන් ට්‍රාන්ස්ලේෂන් දෙන්නද පැටලෙන්න හැන්ඩ් එක තරණ කමක් ඇද්ද හැන්ඩ් එක කරමුද හස් ඕකේ ආ එනවා ලියන්න had kujjale mudi ama aitiwa hitiya thibuna kujjale mudi ama aitiwa thibuna hitiya ekeni subject ekak ilagata had ekak complement compliment කියන්නේ අනුපූරකය. වාක්‍ය ඉදිරියට සම්පූර්ණ කරන්නේ කොටස. හරි එතකොට මෙහිදී ඒකවචන බහුවචන කියලා subject ලාගේ difference එකක් නැහැ. Right with the singular and the plural subject you can use had. Right?
The difference could be seen in the present tense. Vartamana kalayatama api therunne wenasak dakka. Here there is the difference between subjects. The singular or plural. Sirukattot ekka hand vartha karanna puluwa. Mata thibuna, apita thibuna, ayata thibuna, ahuta thibuna, uta thibuna kiyala liyanna puluwa. Hari? Ena liyanna. Examples ekak liya ganna. Right. The examples. I had a dream. What a dream, Tibuna. Tibuna kila ida liya ganu. She had two sisters. Aya sahodariyo denne hitiya. Hitiya. He had an examination or the vibhagaya thibuna. They had troublesome neighbors. ඔවුන්ට කරදරකාර අසල්වැසියන් හිටියා. Train. B O U R S. U එකක් දාන්න.